ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී. අපි තාම තීරණාත්මක නිමේෂයක රටක් ජාතියක් ඉන්න වෙලාවක් මේක. ඒක පස්සේකින් පැත්තම ඉදිරි මාස 2-3 තම තීරණාත්මක විදියට බලපානවා මේ රටේ සියලු පුරවැසියන්. ඒ පුරවැසියන් අද ජීවිතෙන් අතර ඉන්න පුරවැසියන් විතරක් නෙවෙයි. ඉදිරි මාස 2 තුල මෙරටේ සිදුවෙන කියාදාමයන් ගන්න තීන්දු මෙරට ඉපදෙන්න ඉන්න දරුවගේ අනාගතය පිළිබඳවත් තමත් වැදගත් කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඒක පස්සේකින් ජනාධිපතිවරණය පැමිණිලට නියමිතයි. ඒ ජනාධිපතිවරණය පවත්වන්න නැතුව වංගු ගහලා ඒක කල් දා ගන්න ජනමත විචාරණ එක එක විචිකිච්ඡාවන් ගණනාවක් මේ දවස්වල යනවා. හැබැයි ඒ සඳහා අවකාශය ලැබෙන්නේ නැහැ. සමාජයේ ඉල්ලා සිටින මේ සමාජ පරිවර්තනයේ සඳහා වන ජනාධිපතිවරණය නිසි වශයෙන් පැමිණිය යුතුයි. ඒ ජනාධිපතිවරණය සඳහා වන පෙළ ගැස්ම සූදානම් වෙමින් තියෙන වෙලාවක් මේක. ඒ සඳහා අපේක්ෂකයන් ගැන නම් කියවෙනවා. අපේක්ෂකයන් කඳවුරු බැඳමින් ඉන්නවා. ඔවුන් එක එක වෙලාවට අර නත්තල් කාලේ නත්තල් පප්ප වගේ එක එක කාලේ බෙදෙන අය වගේ නැවත වතාවක් පොරොන්දු දේශපාලන ඉස්සරහට ගෙනල්ලා උතුරේදී එකක්, දකුණේදී එකක්, නගරේදී එකක්, කොළඹදී එකක්, පාර්ලිමේන්තුවේදී එකක්, එළියේදී එකක්, ඉන්දියාවේදී එකක්, ඇමරිකාවේදී එකක් කියමින් මේ රට වෙනස් ගමනකට ගෙනියන්න ඔවුන්ගේ කපටේ සූර උපක්‍රමයන් පාවිච්චි කරමින් ඉන්නවා. ඒ ජනාධිපතිවරණය ආරම්භය. අනිත් පැයෙන් බැලුවම ජනාධිපතිවරණයට මෙහා මේ පවතින පාර්ලිමේන්තුව තුළ මේ විකෘති පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ ජනමතය මංකොල්ල කාපු ශ්‍රී ලංකා පොජන පෙරමුණ මූලික කරගත් කණ්ඩායමක් ඒ ජනමතයට පටහැනියම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වාඩි කරගත්ත කණ්ඩායම අද රනිල් වික්‍රමසිංහගේ හෙන්චයියන් වෙලා සිග්නල් කණු වෙලා ඔහු විසින් සහ ඔහුගේ කණ්ඩායම විසින් එවනම් පිටරට අයගේ ජාත්‍යන්තර බලවේගවල ඕනෑපාකම් මත එකපසකින් ජාත්‍යන්තර මූල අරමුදල ඇතුළු අනෙකුත් සංවිධාන ඕනෑකම් මත ගේන්න හදන අනපන දවසෙන් දවස මේ පාර්ලිමේන්තුවල සම්මත කරමින් යනවා. ඒ සම්මත කරගත්ත අනපනත්වල හානිකර ප්‍රතිඵල මේ ඉදිරි මාස දෙක තුළ නියත වශයෙන්ම එන්න තියෙනවා. ඒ වගේම තව 50 කිහිපයක් පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ ටේබල් කරලා තියෙනවා. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට පත් වෙමින් තියෙන විශේෂයෙන්ම ආර්ථික පරිවර්තන පිළිබඳ 50, රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යවසාය කළමනා කරන පිළිබඳ 52 මේ රටේ ඉතාම තීරණාත්මකම 52ක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා ඉදිරි කාල පරිච්ඡේදය මේ රටේ පුරවැසියන්ට ඉතාමත් තීරණාත්මක වක්කීමක් පැවරිච්ච කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂ පාට ආගම් කුල ජාති විදිහට බෙදලා නෙවෙයි මේ රටේ සමස්ත ජනතාවම සියලු ජනතාවම එකතු වේතු මොහොතක් බවට පත් වෙලා තියෙනවා මේ ඉදිරි කාල පරිච්ඡේදය. අන්න ඒ එකතුව හදන බලය තමයි සර්වජන බලය බවට පත් වෙලා අද දවසේ තියෙන්නේ. ඒ සර්වජන බලය තමයි අනාගතයේ මේ රටේ ඉරණම තීන්දුව කරන බලවේගය බවට පත් කරන්න අපේ උත්සාහය බවට පත් වෙලා තියෙන්නේ. අපි දන්නවා මේක ටිකක් අමාරු ව්‍යායාමයක්. මේක දුෂ්කර කාර්යභාරයක්. මේ කාර්යභාරය වෙනුවෙන් සකල විද සියලු බලවේග එක පෙළකට එකතු වෙලා ඒ කට්ටිය වෙන වෙන කඳුරවල ඉන්න බව ඇත්ත. හැබැයි වෙන වෙන කඳුරවල ඉඳගෙන අපේ කඳුරට පහර දෙමින් තියනවා මේ ඇත්ත යටපත් කරන්න. ඒක නිසා පාර්ලිමේන්තුව තුළ අපේ කණ්ඩායම, පාර්ලිමේන්තුවේ ඉලුවෙන අපේ පක්ෂ නායකයන් සහ පක්ෂ කණ්ඩායම්, ඒ වගේම මේ රටේ සමස්ත ජනතාවම එක පෙළට එකතු කරගෙන මේ බලවේගය ශක්තිමත් බලවේගයක් බවට පත් කරන්න අපි ගත්ත තීන්දුව, ඒ තීන්දුව සක්‍රීයවම පොළවේ පැල කරන දවස තමයි ජූනි මාසේ 18 වෙනිදා අපි නුගේගොඩ, ඒ ඓතිහාසික නුගේගොඩින් ඒ ආරම්භ කරන ගමන මේ සර්වජන බලය මේ රටේ සමස්ත ජනතාවගේ හිතසුව පිණිස වෙන ගමනකට ආරම්භයක් බවට පත් කරන්න සූදානම් වෙමින් තියෙනවා. මම සඳහන් කරා පාර්ලිමේන්තුවල අනපනත් ගණන් සම්මත කරගත්ත පහුගිය කාලේ IMF එකට අත ඉස්සුවා, අත උසලා ඒක සම්මත කරගත්තා. ඒ IMF ඇතුලේ තියෙන කාරණා සම්බන්ධව නායපදිකරු සම්බන්ධව පාර්ලිමේන්තුව සම්මත කරගත්තා. ඒව කරගත්තා. ඒ හැම දෙයක්ම කරගෙන කරගෙන ගිහිල්ලා දැන් හිඟා කාලේ දැන් IMF එකේ 3 වෙනි වාරිකයක් ගන්න අද එකඟ වෙලා තියෙනවා. මොකද්ද මේ 3 වෙනි වාරිකය? මොකද්ද ඩොලර් මිලියන් 330. දැන් මේකත් හම්බුනාන් පස්සේ ඩොලර් බිලියනක් හම්බෙමින් තියෙනවා මේ අවුරුද්දක කාල සීමා තුළ. ආණ්ඩුව ඇති පද බට උඩ දාලා දඟලලා ඩොලර් බිලියනක් විතරයි ගන්න පුළුවන්කම ලැබෙනේ. ඒකත් ණයක් විදියට. අද වෙනකොට ඒ ගත්ත ණය කන්දරාව තවත් එකතු වෙමින් පහුගිය අවුරුද්දයකට ආසන කාලයක් අපේ රටේ ණය කන්දරාව ණය ගෙවීම නැතිවීම නිසාවෙන් ඩොලර් බිලියන් 12කට ආසන ණය ගොඩක් එකතු වෙමින් තවත් ණය කන්දරාවක් ගණමින් ණය බර මේ අර්බුදයේ ප්‍රධාන හේතුව බවට පත් වෙච්ච ඒ ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් ණය කන්ද වැඩි කරමින් යනවා මිසක් ඒකට කිසිදු උත්තරයක් නැහැ. ඒක නිසා තාවකාලික පලස්තර දාලා මේ රනිල් වික්‍රමසිංහ යන ගමන තුළ අනිත් පැත්තෙන් වෙන ප්‍රධාන හානිය තමයි මේ රටේ රාජ්‍ය බලය ඊළඟ දවසේ කවරෙකු ගත්තා වුණත් ඔහුට පාලනය කරන්න රාජ්‍යයක් නැති කරලා තමයි රනිල් වික්‍රමසිංහ මේ යන්න හදන්නේ. රාජ්‍ය කියන්නේ රාජ්‍ය දේපළ, රාජ්‍ය සම්පත්. අද වෙනකොට රාජ්‍ය සම්පත් කුණු කොල්ලට විකුණන සියලු පිඹුරුපත් සකස් කළ ඉවරයි. ආර්ථික පරිවර්තන පනත වැරදිලාවත් පාර්ලිමේන්තුවේ මෙතෙක් කාලයක් අත උස්සපු තකතිරු මන්ත්‍රීවරු ආයසරයක් අත උස්සලා සම්මත කළ රනිල්ට දුන්නෝතින්
එකම රාජ්‍යායතනයක්වත් ඉදිරි මාස දෙක කාල සීමාවතුල අපේ රට ඉතුරු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම රාජ්‍යායතන 400 ගානක් ලයිස්තු කරලා ඉවරයි විකුණන්න. ඒ 400 ගානේ පළවෙනි වටේ ලාභ ලබන රාජ්‍යායතන ගණනාවක්, ටෙලිකොම් එක වෙන්න පුළුවන්, ඉන්ෂුරන්ස් එක වෙන්න පුළුවන්, ලංකා හොස්පිටල් එක වෙන්න පුළුවන්, ඒ වගේම ආයතන ගණනාවක් අද සියලු පිඹුරු බස් සකස් කරලා විතරයි ඉවරයි විකුණන්න. විකුණන්න වගේම ඒකේ මිල දෙන්න හදන ආයතනය, පුද්ගලයා, කම්පැනිය, ජාවාරම්කාරය කවුද කියලා එපමණක් නෙවෙයි ආණ්ඩුව පැත්තෙන් ඔවුන්ට ලැබෙන කොමිෂන් එකක් තීන්දුව කළ ඉවරයි. ඒ නිසා මේ පනත වැරදිලාව පාර්ලිමේන්තුවේ සම්මත වුණොතින්, සම්මත කරගත්තොතින් මාසයක් ඇතුළත මේ රටේ රාජ්‍ය කියන දේපල රාජ්‍ය කියන සම්පත් රාජ්‍ය කියන කොටස මොකක්වත් නැති ආකාර රනිල් වික්‍රමසිංහ විකුණලා තමයි ජනයාක කොරහත් බිඳගෙන යන්නේ. එක අපි ඉතාමත් තීරණාත්මක විදිහට සර්වජන බලය විදිහට අපි එකතු වෙලා ඉන්නේ. විවිධ පක්ෂ මතවාද ධර්ම කණ්ඩායම් ගණනාවක්, වාම දේශපේමී ජාතිකවාදී කඳවුරක් විදිහට එකතු වෙලා ඉන්නේ මේ රට ආදරය කරන කඳවුරක් විදිහට. අපිට මතක 2015 එදා යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ ඒ ගමන්මගට වෙරෙහිව අපි 2015 ඉඳලා ගමන් කරා. ගමන්මගක් ඔය නුගේ ගොඩින්ම තමයි එකක් පටන් ගත්තේ. ඒ ගමන් කරපු ගමන්මග තමයි යහපාලන ආණ්ඩුවේ දුර්දාන්ත පාලන කාලය පරාජය කරන්න අපිට පුළුවන්කම ලැබුණේ. ඒක ප්‍රතිපලයක් විදිහට තමයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ පොහොට්ටුව නිර්මාණය වෙන්නේ. ඒක ප්‍රතිපලයක් විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂ මේ රටේ 60ම ලක්ෂයක් බලය අරගෙන ඡන්දය අරගෙන බලයට පත් වෙන්නේ. ඒක ප්‍රතිපලයක් විදිහට තමයි 3-2ක බලයක් ඇති ආණ්ඩුවක් හැදෙන්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? එදා රනිල් වික්‍රමසිංහ ඒ යහපාලන ආණ්ඩුවේ ගමන්මගට එරෙහිව හදපු 60ම ලක්ෂයේ ජනවරම අද රනිල්ගේ සාක්කුවට දාලා සිරිකොතේ සේක්කුවට සින්න කළ තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ ගත් අමනෝජ්‍ය තීන්දුවත් එක්ක, රාජපක්ෂවරු ගත් අමනෝජ්‍ය තීන්දුවත් එක්ක, රාජපක්ෂ කඳවුරේ පොහොට්ටු කඳවුරේ ඉන්න පහුගිය කාල සීමා තුළ ඒ හැම පනතකටම අතොස්සපු ඒ කඳවුර නිසාවෙන්. ඒක නිසා අපිට ඕනකම තියෙනවා 69 ලක්ෂයේ මිනිසුන්ගේ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. ඒ වගේම මේ ඡන්දයේදී මතක තියාගන්න ඕන මිලියනයක් අලුත් ඡන්දායකයන් එකතු වෙනවා. 2020න් පස්සේ අලුත් ඡන්දකරට මිලියනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් මෙර ධනාගත තරුණ පරම්පරාව අපි ඔවුන්ගෙන් ආයතනාත්මකව ඉල්ලා සිටිනවා. මේව සබුද්ධික මනසකින් කල්පනා කරලා රැල්ලට යන්නේ නැතුව හරියාකාරයෙන් තීන්දුව කළා. ඔබේ අනාගතය, ඔබේ රටේ අනාගතය වෙනුවෙන් මේ කඳුරත් එක්ක එකතු වෙන්න කියන කාරණාව තවත් විශාල වශයෙන්ම මේ ඉදිරි කාල සීමාව තුළ මේ ආණ්ඩුවේ ගමන්මග තාමත් පේන්නේ නැති මත පිටෙන් ඇහුවම කියනවා තෙල් තියනවා, ගෑස් තියනවා, ප්‍රශ්න නැහැ කියලා. මේක නිකන් අලිය ගිල්ල ජූල් ගෙඩිය බවට පත් වෙලා අපේ රට ඇතුලේ මොකක්වත් නැහැ, ඉතුරු වෙන්නේ නැහැ. හැම දෙයක්ම කුණකර කන සත්‍යය පත් වෙලා තියෙනවා. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ අපි විශාල අරගලයක් කරලා නැගෙනහිර ජටිය වරාය නැගෙනහිර ජටිය බේරගන්න විශාල අරගලයක් කරා. ආණ්ඩුව ඇතුලේ හිටපු කණ්ඩායම, කැබිනට් මණ්ඩලයේ හිටපු කණ්ඩායම, ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ අපේ කරපු අරගලයේ ප්‍රතිඵලයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා තීන්දුව ගත්තා. නැගෙනහිර ජටිය ඉන්දියාවට දෙන්නේ නැහැ කියලා තීන්දුව. ඒක නැගෙන ජටිය ශ්‍රී ලංකා වරාධිකාරිය හදන්න ගත්ත තීන්දුව. අරගෙන දැන් ඒ වරාධිකාරිය හරහා නැගෙන ජටිය හරිගස්සලා අද මොකද වෙලා තියෙන්නේ? අද පිටපාරෙන් ඉන්න ඇමතියත් හිටපැමතුරුත් එකතු වෙලා මේක පිටපාරෙන් කොටස කොටස පෞද්ගලීකරණය කරමින් යනවා. අද ඒක මෑන් පවර් හරියටද එහෙමනම් මිනිසුන්ගේ සමය අරගත්ත ක්‍රමවේදයක් මත තමයි සියලු කටු සිද්ධ වෙන්නේ. යන්ත්‍ර සූත්‍ර, වාහන, සේවකයන් සියල්ලක් මෑන් පවර් අරගෙන අද වරාය අධිකාරියේ දේපලක් විදිහට නෙවෙයි නගරහිල ජටිය ක්‍රියාත්මක වෙන්නේ. නිසක වශයෙන්ම මොහුන්ගේ පහන නිමල් සිරිපාල සිල්ලා ඇතුළු ඇමතිවරයාගේ හිටපැමතිවරයාගේ මේ කල්ලියේ ප්ලෑන වෙලා තියෙන්නේ. මේකත් හැකේ ඉක්මනින් කාට හරි විකුණලා දාන්න. ඒක නිසා මේ දේවල් රැකගැනීම සඳහා වන බලවේගයක් විදිහට අපි ආරාධනා කරනවා මේ රටේ හැම දේශපාලන පක්ෂයකටම හෘද සාක්ෂියක් තියෙනවා නම්, රට ආදරේ තියෙනවා නම්, ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ඡන්දය අරගෙන ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නඩේට අපි කණ්ඩායමක් විතරයි එළියට ඇවිල්ලා ඉන්නේ. අනිත් කට්ටිය එක එක තැන් වල ගාල් වෙලා ඒ ගාල් වෙච්ච තැන් මතක තියාගන්න මේ රටට හානි කරන තැන් මිසක් මේ රටට ආදරය කරන තැන් නෙවෙයි. ඒ නිසා මේ රටට ආදරය කරන කඳවුර තියෙන්නේ සර්වජන බලය අපේ කණ්ඩායම තුළ, පාර්ලිමේන්තුව තුළ ඉන්න අපේ කඳවුරේ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා මේ ගමනත් එක්ක එකතු වෙන්න කියලා. පාර්ලිමේන්තුවේ පිට ඉන්න පක්ෂ විපක්ෂ වෘත්ති සමිති ජනතාව ජාති කුලාකම් ભેදයෙන් තොරව රටට ආදරේ නම්, ඔබේ සටන් පාඩේ රටට ආදරේ නම්, ඔබේ හදවත තියෙන රටත් එක්ක නම් මේ කඳුරත් එක්ක එකතු වෙන්න කියන කාරණාව ඉල්ලා සිටින්. ඒ සඳහා අපි ජුනි 18 නුගේගොඩින් පටන් ගන්නවා. මේ මාසය තුල අපේ වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති විකාශනය අනිත් කාටත් කලින් මම විශ්වාස කරනවා ජුනි මාසය තුලම අපේ සන්ධානයේ අපේ එකමුතුවේ වැඩපිළිවෙළ රට ඉදිරිපත් කරනවා. ඒ වැඩපිළිවෙළ මුල් කරගත් ගමනක් ඉදිරි ජනාධිපතිවරණය දක්වත්, ඉදෙනින් මහා මහමැතිවරණ දක්වත්, මේ රටේ රාජ්‍ය බලය දක්වත් ගෙනියන්න අපි සූදානම්. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියන කාරණාව මේ මොහොතේ සිහිපත් කරනවා. බොහොමත්ම ස්තුතියි.